හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඌමනාව මත තමන්ව ඝාතනය කිරීමේ සූදානමක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්දවාස් කුණවර්ධන පවසනවා. අද කොළඹදී මාධ්‍ය හමුවක් ඇදවමින් ඔහු මේ බව සඳහන් කළා. අපි 2010න් පස්සේ අපි දැක්ක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ චරිත විශාල වෙනසක්. ඒ වෙනස ආවේ එතුමාගේ නාමල් රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලනයට ආගමනින් පස්සේ. ඉතින් එතුමාට අවශ්‍ය වුණා තමන්ගේ ඒ මතු පරම්පරාව ඉදිරියට කොහොම ගෙනියන්න කියන එක සැලසුම් කරන්න. මම දේශපාලනයට එළියට ඇවිල්ලා මං ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලනය කරන අතරතුර ජාතික පක්ෂය වෙනුවෙන් මගේ දේශපාලනය මං කරන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන්. ඒ කරන අවධියේදී අපේ මගේ භාර්යාවට මා මිත්‍ර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විටින් විට කතා කර කර හැමතිස්සම කියන්න පටන් ගත්තා. මේ මොකද්ද මේ සජින් කරන්නේ, මේක පොඩ්ඩක් ප්‍රවේශම් කරගන්න ඕනේ නේද, ඔයාලට ළමයි ඉන්නවා, ඔයගලන්ට ළමයි ඉන්නවා, ඒ ළමයින්ගේ අනාගතය ගැන හිතන්න ඕනේ, ඒ ළමයින්ගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ කිය කිය මේක දිගටම පුන පුනා කියන්න පටන් ගත්තා. ඉතින් මම ඔක ඔච්චර ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ ටික කාලයක් යනකොට මම මේ වගේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අම්බලන්ගොඩේදී තියලා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන පොහොට්ටුවේ අනාගතය ගැන මම යම්කිසි මගේ අදහස් ප්‍රකාශ කරා. ඊට පස්සේ මේ මන්ත්‍රීවරයාම කතා කරලා මගේ නෝන මහත්තයට කියලා තිබුණා මහින්ද රාජපක්ෂ මැතිතුමා කතා කරලා කිව්වා කියලා කියන්න කියලා මාව මරනවා කියලා මගේ ළමයි දෙන්නත් ප්‍රවේශම් කරගන්න කියලා. ඒ කිව්ව වෙලේම මගේ භාර්යාව මට කතා කරා. මට කතා කර ගමන් මම ඒ මන්ත්‍රීවරයාව මං ගත්තා ෆෝන් එකේ. හැබැයි මම ඒක පටිගත කරා. මාව මරණවා කිව්ව මගේ දරුවන්ව ප්‍රවේශම් කරගන්න කියලා කියපු මේ පටිගත කිරීම මෙතන තියෙනවා. මම මේක ගොඩාක් හිතලා තමයි එළියට දාන්නේ මිත්‍රවරු. ඒ ගොඩේ හිටියා. මම අවුරුදු 17ක් වන්දිබට්ට සේවයක් කරා ඒගොල්ලන්. එතකොට අද වෙලා තියෙන ප්‍රශ්නේ මේක තමයි. අපට ඕන දේශපාලනයක් කරන්න බෑ. කෙලින්ම මොකද්ද කියන්නේ? මාව මැරුවට කමක් නැහැ. නමුත් ඇයි මගේ අහිංසක දරුවෝ දෙන්නගෙන කතා කරන්නේ? මේකද අද දේශපාලනය? මේකද රාජපක්ෂවරුන්ගේ දේශපාලනය? මේකටද මේ රටේ මිනිසුන්ගෙන් මනාපයක් ඉල්ලන්නේ, ඡන්දයක් ඉල්ලන්නේ? මම ගිහිල්ලා පොලිස් පැමිණිල්ලක් දානවා. ඒ පැමිණිල්ල දාලා මම ලියුමක් ලිව්වා. ගරු හිටපු ජනාධිපතිතුමනි, මෑතකදී හිටපු ජනාධිපතිතුමා විසින් බව මරා දමන බවටත්, ඒ බව මට දැනුවත් කරන ලෙසටත්, මාගේ දරුවන් ප්‍රවේශම් කරන ලෙසටත්, ඔබගේ මන්ත්‍රීවරයෙක් මාගේ භාර්යාවට දුරකථනයෙන් දැනුම් දුන්නේය. මෙම දුරකථන සංවාදයෙන් පසුව මාගේ භාර්යාව මේ සම්බන්ධයෙන් ඉතාමත් බියගුළු ස්වභාවයෙන් මාහට දැනුම් දුන්නේ. මෙම පණිවිඩය ලැබූ වහාම මා එම මන්ත්‍රීවරයාට ඇමතුමක් ලබා ගත්තේය. එම දුරකථන සංවාදයෙන් මාහට පැහැදිලි වූ ඔප්පු වූයේ ගරු හිටපු ජනාධිපතිතුමා මාව ඝාතනය කිරීමටත්, මාව ඝාතනය කරන බවට මාහට දැනුම් දීමටත් පැහැදිලි උපදෙස් දී ඇති බවත්ය. අවුරුදු 17ක් මම වැඩ කරලා, අවුරුදු 17ක් හැම කුණු බාල්දියක්ම මට බාර දීලා, ඒ කුණු ඇදලා, ඒ කුණු හෝදලා, ඒවා පිරිසුදු කරලා, ඔක්කොම කරන් පස්සේ දොට්ට දාලා එල්ලලා මරන්න ගිහිල්ලා දැන් මරන්න තැත් කරනවා. මං විතරක් නෙමෙයි මගේ දරුවන්. මේකද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාද? මේක කරන්නද නොවෙම්බර් 16 වෙනිදා ඡන්දයක් ඉල්ලන්නේ? මේක කරන්නද? එතකොට නොවෙම්බර් 16 වෙනිදා ජයග්‍රහණය කරන්න හදන්නේ මාව මරලද?